දිවයින පුරා පිහිටි රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන වලින් රුපියල් මිලියන 2200ක පමණ හිඟ මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට අය කර ගැනීමට තිබෙන බව වාර්තා වෙනවා. කොළඹ ජාතික රෝහල පමණක් ගෙවීමට ඇති විදුලි බිල රුපියල් මිලියන 339කට ආසන්නයි. ඒ අනුව පවතින තත්ත්වය හමුවේ කොළඹ ජාතික රෝහලේ විදුලිය කප්පාදු කිරීමට සූදානම් වන බවටයි සමස්ත ලංකා හේද සංගමය පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා ජාතික රෝහල කියන්නේ මේ රටේ විවිධ ආබාධවලට විවිධ අනතුරු වෙනි දේවල් වලට ලක් වෙන රෝගීන්ට ප්‍රතිකාර ගන්න තිබෙන මේ රටේ තිබෙන ප්‍රධානම රෝහල. මෙවැනි රෝහලක විදුලි බිල ගෙවලා නැහැ කියන කාරණය මත පදනම් විදුලිය කපන්න තීරණය කරනවා නම් ඒක සම්බන්ධයෙන් ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආණ්ඩුව වගකිය යුතුයි. මොකද ශ්‍රී ලංකා ජාතික රෝහලේ විදුලි බිල ගෙවීමේ වගකීම තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ට. හැබැයි ඒක අතපසු කරලා විදුලි බිල ගොඩ ගැහෙන්න සලස්සලා විදුලිය විසන් කරන තත්යකට මේක පත් කරන්න කටයුතු කරා නම් එහි වගකීම තියෙන්නේ ඔවුන්ට. මේක මේ අහිංසක රෝගී ජනතාවට මේ තත්ත්වය නිසා අපහසුතාවයක් විය නොහැකි. එහෙම වෙන්න දෙන්න බෑ. මේ සම්බන්ධයෙන් අප ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී රුහන් සෙනවිරත්නකින් විමසීමක් සිදු කළා. අදාළ හිඟ මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ගෙවන ලෙස දැනුම් දී ඇති බවයි ඔහු සඳහන් කළේ. කෙසේ වෙතත් දැනට බිල්පත් ගෙවා නැති රෝහල්වල විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ඖෂධ ප්‍රමිතිය පිළිබඳව ඇති වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ කමිටුව කුලියපිටිය රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට තීරණය කර තිබෙනවා. විශේෂඥ කමිටුව එම රෝහල වෙත පැමිණීමට තීරණය කර ඇත්තේ එන්නතක් ලබා දුන් මාස 4ක වයස බිලිඳෙකු මෙයා මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.